ඇත්තරම ජනාධිපතිතුමිය ඔබතුමාට පෞද්ගලිකව මේ අවදානම මේ රිස්ක් එක ගැන කොහොමද දැනුනේ මේක පොඩ්ඩක්වත් බය හිතුන නැද්ද මුළු රටම කැළඹිලා රටම ගිනි ගනිමින් ඉන්න වෙලාවක ඉතින් මීට ඉස්සෙල්ලා 2001 කල්ලා තිබුණා අපි 89 ප්‍රේමදාස ජනාධිපතිතුමා පළවෙනි කාලේ අරගෙන ආර්ථික ආපෝ නැගලා ගත්තා එත් මේක වෙනවා කියලා දැනගෙන හිට මම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට මේක මේ ප්‍රශ්නකට අපිට මුහුණ දෙන්න තියෙනවා වොමනානම් මට කියන්න මම උදව් කරලා දෙන්නම් කියලා මම IMF එක එකේම කතා කරලා තිබුණා. ඉස්සෙල්ලා තිබුණේ සාවර භාවය ඇති කරන්න, නීති අසාමය ඇති කරන්න. ඊට පස්සේ ටිකෙන් ටික මේ වැඩ කටයුතු ගෙනියන්න. විවිධ දේශපාලන නායකයන් අපි දැකලා තියෙනවා වේදිකාවලදී කියනවා මේ ඉන්දියාවට පුළුවන් ස්විච් එක ඔෆ් කරලා ලංකාවේ මුළු විදුලි බල පද්ධතියම අත්විඳවන්න කියලා. ඇත්තට මෙහෙම ස්විච් එක ඔෆ් කරන්න ඉන්දියාවට හැකියාවක් ලැබෙනවද මේ? ස්විච් එක ඔෆ් කරන්න පුළුවන් අපිට. මොකද අපිට උවමනා තරම් බලශක්ති ලංකාවේ තියෙනවා. ඉන්දියාවට ප්‍රශ්නයක් තියෙනවා. ඉන්දියාවට මං හිතන්නේ ටාගට් එක ලබා ගන්න නම් පිටින් මේ බලශක්තිය ගන්න තියෙනවා. ඉතින් ඒ අයට ඕනේ අපේ බලය. අපිට ඉන්දියාවේ බලය ගන්න උවමන නැහැ. ඉතින් මේක දන්නේ නැති අය කොහොමද තව කතා කරන්නේ? අපේ බලශක්තිය විකුණන්න ඕනේ. ඉතින් මේක තේරෙන්නේ නැති අය ඉන්නකොට තමයි මට කනගාටුව කොහොමද මේ රට දියුණු වෙන්නේ? ඔබට අනාගතයක් තියෙනවද ওই මිනිස් එක්ක කියලා? ඇත්තරම මේ දවල පත්‍රිකාව කියන්නේ මොකක්ද? එහෙම එකක් ගේන්න ඕන උනේ ඇයි ජනාධිපති? 1971 විශාල අධ්‍යාපන ප්‍රතිසංස්කරණයකින් පාසල් යන කාලේ අවුරුදු දෙකකින් අඩු කරා. විභාග ක්‍රම වෙනස් කරා. මේකට විශාල විරුද්ධත්වයක් තිබුණ 77 ජයග්‍රහණයට එක හේතුවක් අලුත් අධ්‍යාපන ක්‍රමයක් ඉදිරිපත් කරන්න තිබුණා. ඒ අධ්‍යාපන ක්‍රමයේ ඉදිරිපත් කරනකොට මම අනාගතය දිහා බැලුවා. තමයි ඉදිරිපත් කරේ අනාගතයට යන විදිය. ඒවෙන් කොටසක් අද වෙනකන් ක්‍රියාත්මක වෙනවා ජාතික අධ්‍යාපන ආයතනයේ විද්‍යාපීඨ කරුණු ගණනාවක්. ඒ වගේම සමහර ඒවා ක්‍රියාත්මකුනේ නෑ. දැන් එක යෝජනාවක් තිබුණේ අපි හැම එක්කෙනාටම ඉංග්‍රීසි ගන්නවා. ඒකට විරුද්ධත්වයේ දාව රෝහණ විජේවිල ජනතා විමුක්ති පෙරමුණේ. මගේ මේ පම්බියෝ පිච්චෝ ඉංග්‍රීසි ගන්න ඕන කියලා. අපි එදා ඒක කරා නම් මොකද අද තියෙන වෙනස? මේකෙන් තමයි අපි කම්පියුටර් අධ්‍යාපනය කියන මේ හැම එකටම විරුද්ධ වුණා. අලුත් ලෝකයකට යන්නේ දැනුම දියුණු වෙලා තියෙන්නේ. එදා පන්ති කාමරේ අධ්‍යාපනයේ තිබුණා දවම්. අධ්‍යාපනය දෙන්නේ පන්ති කාමරේ නෙමෙයි. ඉතින් අලුත් තත්වයකට යන අලුත් ක්‍රමවේදයක් දැන් අපි සාකච්ඡා කරගෙන යනවා. විපක්ෂයෙන් නියෝජනය කරමින් වර්තමාන පාර්ලිමේන්තුවේ ඉන්න ප්‍රධාන අපේක්ෂකෝ කියනවා ඊළඟ ජනාධිපතිවරණයෙන් මාව ජනාධිපති බවට පත් කරවමින් මේ රටේ ජනතාව මීට වඩා බදු අඩු කරනවා. විදුලි බිල අඩු කරනවා. කෑමෝල මිල අඩු කරනවා. ජනාධිපතිතුමනි, ඇයි ඔබතුමාට බැරිද මේ ලෝක කරන්න පුළුවන් නම් 2022 බාර අරගෙන කරන්න තිබුණානේ. කොයි රටේද අගමැතිකම හිගමනේ යන්නේ? මිනිස්සු හොයාගන්න නැතුව ඉන්නේ. ඒක තිබුණා නම් ඔය කරන එකයි තියෙන්නේ. දැන් පම්පෝරි ගහලා වැඩක් නැහැනේ. දැන් ඔය කරන්න ගියොත් ආපහු අපිට ණය ගෙවන්න බැරි වෙලා තව ප්‍රශ්නයකට එන්නේ. මම අහන්නේ මේ ඔක්කොම දැනගෙන හිටියා නම් මොනාටද මේක ගිහින් අරගත්තේ නැත්තේ?